භාගිතන් වහන්සේ ගිජුකුළු පව්වි වැඩවාසය කරන කාල්ලෙ රජගහනුවර සිටුවරයගේ එක දාසයක් හිෙටිය පුන්නා කියලා මේ පුන්නාවට දවසක් කෙටීම සඳහා වී ගොඩක් ලැබුණා ඇය දවල් කාලෙම වී කෙටුවා රාත්‍රියත් බොහෝ කල් ඉක්ම යනකං ඇයට වී කොටන්ට සිද්ධ වුණා බීටික කොටල දහයියට ටි කුඩු ටික පොලල හොඳ සහල් ටික බේරලා වෙෙන් කරලා මේආදී කටයුතු නිම වෙනකොට පාන්දර වෙඩ තරන් ආසන්න වුණා ඇයට දැන් බොහෝම වෙහෙසයි එනිසා පුන්න ටිකක් දහදිය නිමාගණ්ඩත් එක්ක ට සුලන් හමන තැනකට වෙලා හිටිය පුන්නට පේනවා ගිජ්ජකූට පර්වති මුදුනි භික්‍ෂූන් වහන්සේලා පහන් දල්ලෝගෙන එහාට මෙහාට යනවා ඇය කල්පනා කරනවා නිමක් නැති වැඩනිසා මම මේ රාත්‍රිය මේ තරන් නිදි මරනවා නමුත් කිසි වැඩක් නැති නමන්ගේ ආධ්‍යාත්මික සුකය වෙනුවෙන් ජීවිතය කැප කළ මේ භික්‍ෂූන් වහන්සේලා මේ වෙලාවේ නිදිමරාගෙන එහෙමෙහහි ඇවිදිනවා පෙන්නඇයි අනේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නම අසනීප වෙලාවදද එහෙම නැත්තං හදිසියේ ස්වාමීන් වහන්සේ නමකට නයික් පොළඟෙක් වත් දෂ්ට කරලාවදද මොකක් හති හේතුවක් විය යුතුයි කෙළෑ එකල්පනා කර කර ඉන්නවා. නමුත් මේ කාලේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තමයි භික්‍ෂූන් වහන්සේලාට සෙනසුන් පැනවීම කියන කාරණාවේ ප්‍රධානත්වය අරගෙන හිටිය. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මශ්‍රවනය කරලා දහම් ගැටලුවලට පිළිතුරු සපයගෙන මදක් විවේක ගැනීම සඳහා තම තමන්ගේ කුටිවලට වඩින ස්වාමීන් වහන්සේලාට දබ්බ මල්ල පුත්තයන් වහන්සේ පහන් දල්ලොගෙන එ නිසි තැනට උන්වහන්සල වැඩම කරවන එකයි මේ කරන්නේ අසනීපතත්ත්වයක්වත් නයිපුොළොංගු දෂ් කරලවත් නෙමයි. එක තමයි පුන්නාට පේනෙමේ. පහෝදා උදේ පුන්නාට බොහොම කුසගිනිත් තිබුණ එනිසා අඇය තමන් වීකොටල පොලාපු කුඩු වතුරදාල අනල තමන්ගේ අත්ල මතමතියාගෙන රොටියක් හැදවා කුඩුවලින් කැවුම් ගෙඩියක් ඇතුවා ඒක ගිනියගුරු මතදාලා පුළුස්ස ගත්තා නමුත් සිටු මැදුරීම ඉඳගෙන මේ වෙලාව මේ ආහාරය වලදනය තරම් සුදුසු මදී ඒ මන්ගේ ඔඩොක්කුවට දාගන්න පැන්තොටට ගිහිල්ල වලඳනව කියල හිතාගෙන යවා. තෙලෙව්ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සිේ. උදෑසන කෘත් එනිමා කරලා පිින්ඩ පාතයේ වැඩීම සඳහා මඟට අවතීරණ වන වෙලාව. පුන්නට මගති බුදුරජාණන් වහන්සේ වුණ ගැහුුණ පුන්න කල්පනා කලා හෝ මීට කලින් මට කීපාරක් පිඩිසිංගා වඩින භාගිතුන් වහස වුණගෙහිල තියෙනවාද නමුත් දාසයක් වෙච්ච මට දෙන්ට කිසි දෙයක් තිබුණෙ නෑ ඒත් අද යන්තමින් යමක් බං ලඟ තියෙනවා ඒ තමයි අර ඇල්ලවතුරින් අනල හදාගත්ත කැවුන් ගෙඩියේ මං අද මේක බුදුරජාණන් වහසට පූජ කරනවා ලදා අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගණ්ඩෝනය කියල හිතලා කලගෙඩිය පසෙකතියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල මේ කැවුන් ගෙඩිය පාත්‍රා දහතුූට පිළිගෙන්වා. බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටෝල වන්දනා කළ. පුන්නට ගොඩාක් සතුටුයි. භාගිතුන් වහන්සේ මේ ඇල්වතුරෙන් අනල හදාගත්ත රොටියත් මගෙන් භාරගත්තනේද. මුත් පුුණ ආය කල්පනා කරනවා මට අනුකම්පා කරලා බුදුරජාණන් වහන්සේ කැවුන් ගෙඩිය පිළි ගත්තා නමුත් වලඳන එකක් නෑ මඟට වැඩල කව්ඩෙක් වගේ සතකුට මගේ ආහාරයේ දයි. රජ කෙනෙකුගේ රාජකුමාරයකුගේ මාලිගාවකට වැඩල බුදුරජාණන් වහන්සේ දංවලදයි. ට එහෙමත් හිතෙනවා. හැබැයි දාන පූජා කරලා පුන්නා හිතන දී බුදුරජාණන් වහසේ මනාව දකිනවා. එනිසා බුදුරජාණන් වහසේ ආනන්ද මහස්වාමින් වහසේගේ මුව මඩල දිහා බැලුවා. ආනන් දෙන් වහසේ දැනගත්තා භාගිතුන් වහසේ ලද පින්්ඩ පාතයේ වලඳන් අයි සූදාන වෙන්නේ.ඒ නිසා වහාම සඟලසිවුර බිම එලල හෙවනක ආසනයක් හැදවා. බුදුරජාණන් වහන්සේඒ චීවරයේ මත වැඩයිදලා. තමන් වහන්සේට ලැබුණ කුඩු රොටිය පුන්නට අනුකම්පා කරල වළඳන්ඩයි සූදාන. දෙවියූ බ්‍රහ්මිවෝ. බුදුරජාණන් වහන්සේ වඩින්නේ කොහෙද. නිරන්තරයෙන් භාගිතුන හසි දිහා බලාගෙනනීම. ඇල්වතුරෙන් අනාගත්ත කුඩු රොටියක් වාගිත වහස වලඳන්න සූදාන පින්නතුනි මනිසක්වලී සියලු දෙවි මිනිසුන්ට ඉතා ප්‍රණීත වූ රසයක් වෙන මී පෙනිවගේ මනා රසවත්තිච්චේ ලෝක තියෙන උතුම් රසයේ අපි මීවදයක් බිරි කලාගන්නවා වගේ පෘතුවයේ තියන උතුම්ම රසේ දෙවිවරු විසින් අර කැවුම් ගෙඩියට එකුතු කළා. එහි තියෙන දියරහ නැත්තටම නැතුව ගිහිල්ල. දිව්‍යමය කැව්මක රස මේ කැවුම් ගෙඩිය දැන් අන්තර්ගතයි. නමුත් ඒක පුන්නා දන්නේෙ නෑ. අපි ඒකයි සමහර වෙලාවට සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේට ධනවේලක් පූජ කරනකට. අමතරෝ තවත් යමක් අපි පූජ කරගන්නකොට යටත් පිරිස තුන් වතාවක් වත් ආයාචනා කරන එක වටිනවා අපිටම අනුකම්පා කරලා භාගිතුන් වහන්සේ අපේ පූජා වීවසන්ඩ කියලා. තුන් වතාවක්ම ආයාචනා කරන්න වුවමනා ඇයි කියන කාරණාව සිහිපත් කළු සාමාන්‍ය තුන්වතාවක් යමක් බුදුරජාණන් වහන්සේගින් ඉල්ලුව නොපිරි හෙලා සම්පූර්ණ කරනවා කියලමයි සඳහන් කරන්න. ඒකයි අපි හැම දෙයක්ම තුන් වතාවක් කරන්න පුරද්ධ වෙලා තියෙන්නේ සමාව ඉල්ලුවත් තුන් වතාවක් අපි සමාව ඉල්ලෙනවා තෙසරණය කිය්වත් අපි තුන් වතාවක්ම තිසරණය කියවලෝ මෙ හැම දෙයක්ම තුන් වතාව කියවීමේ එක අරමුණක් තමයි මේ තියෙන්නේ නැත්තන් පිෙනතුනි භාග්‍යතුන් වහසයට කවදාවත් අපේ ලියුණු ැඹුන්ුවල රස දැනෙන්ට නැතුව ඇතිම කියල හිතනවා. පාත්‍රා දහතුව ඇතුළ ඉඳර ශ්‍රීමක දහතුව දක්වා භාගිතුන් වහන්සේ ශ්‍රීහස්ත දහතුවන් ආහාර පිඩක් ශ්‍රීමක හිට ගෙනෙනකොටට දෙවියෝ ලක්ස ගනන් ඒ ආහාරයට දිව්‍ය මේ ෝජාවකතු කරනවා. දිව්‍ය මේ රසයක් දෙැනෙනොමිසාක්. ප ලුණුියඹරු රස දැනුනද කියලා අපිට තේරෙන්න්නෙත්තේකයි ඒ ගැන තහවුරු කරන මනා මූලාශ්‍රයයක් තමයි මේ පුන්නගේ ධනී කතාව